ඔගලොන්ව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම ඔගලොන්ට කියලා දෙන්න යන්නේ පොඩි වෙනස් විදියක දෙයක්. මොකද හැමෝම වගේ මගෙන් අහනවා කේක් බඩු කොහෙන්ද අඩුවට ගන්න තියෙන්නේ කියලා. ලංකාවෙන් නම් බඩු ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම කේක් බඩු පිටකොටුවේ වෙනම අපිට ස්ට්‍රීට් එකක් තියෙනවා කේක් බඩු ගන්න. එහෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තම තමන්ගේ ප්‍රදේශවල වෙන වෙනම shop තියෙනවා. ඒවෙන් ගන්න පුළුවන් ඇති. මම ඉන්න පළාතේ නම් මට කියන්න පුළුවන් මේ කඩෙන් ගන්න මේ කඩෙන් ගන්න කියලා. ඒත් ඔගොල්ලෝ ඉන්න නගරේ කොහෙද අඩුවටම කේක් බඩු ගන්න තියෙන කියලා ඇත්තටම මම දන්නේ නැති නිසා මට ඒකට හරියට උත්තරයක් දෙන්න අමාරුයි. අනිත් දේ තමයි අපි online order කරනවා නම් Aliexpress එකෙන් අපිට කේක් බඩු ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද මම Aliexpress එකෙන් කේක් ටූල් එකක් දාන්න තමා යන්නේ. ඒකේ quality එක බලලා ඊට පස්සේ අපි item දෙක තුනක් දාන්න පුළුවන් අපිට online දානවා නම් Aliexpress එකේ. ඉතින් අද මම Aliexpress එකෙන් කේක් ටූල් එකක් order කරන නිසා ඔගොල්ලොන්වත් එකතු කරගෙන කොහොමද මේ වැඩේ කරන්න කියලා තමා බලන්න යන්නේ. AliExpress එකේ ඇත්තටම බඩු හරිම අඩුයි කේක් බඩු නෙමෙයි අනිත් හැමදේම වුණත්. ඉතින් ඒකේ වුණත් අඩුවට තියෙන තැන් තියෙනවා, වැඩියට තියෙන තැන් තියෙනවා, රිවියුස් වල බෑඩ් රිවියුස් තියෙනවා, හොඳ ඒවා තියෙනවා. ඉතින් අපි තෝර බේරගෙන තමා අනිවාර්යයෙන්ම ඕඩර් එකක් දාන්න ඕනේ. හදිස්සියෙන් දාන්න එපා, කිසිම ඕඩර් එකක් බලන්නේ නැතුව දකින පමණින් විතර. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ AliExpress app එක download කරගෙන ඒකට register වෙන එක. ඒක මම කරලා තියෙන නිසා ඒක මට මෙතනදි පෙන්වන්න විදියක් නැහැ. හරිම ලේසි phone එකට download කරගෙන ඉවර වෙලා register වෙන්න තියෙන. අනික ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති AliExpress එකෙන් order කරන විදිය. මේ දේවල් දැන්ටමත් ඔයගොල්ලොත් කරනවා ඇති. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් තමයි මම මේ දේ කියලා දෙන්න යන්නේ. ඉතින් අපි download කරගත්තාන් පස්සේ අපි මේ app එක open කරගන්න ඕනේ. ඒ app එක open කරාන් පස්සේ මෙහෙම home page එකට එනවා. Home page එකට ආවන් පස්සේ මෙතන අපිට search bar එකක් එනවා. Search bar එකේ අපි දැන් මෙතන search කරන්න යන්නේ මට ඕනේ cake tool නිසා cake tools කියලා තමයි මම මෙතන search කරන්න යන්නේ. මෙතනදි කියන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. ෆ්‍රී ෂිපින් කියන ඒවා විතරක් තෝරගන්න, අනිත් ඒවාට යන්න එපා. ඒකට හේතුවත් මම පෙන්නන්නම්. මෙතනදි මට ගන්න ඕනකම තියෙන්නේ මෙන්න මේ ටූල් ටික. මේ ටූල් එකේ මම එළියට ආයි බැග් ගිහිල්ලා පෙන්නන්නම්. මෙතනදි අපිට ෆුල් සෙට් එකක් පෙන්නුවට 192යි ෆ්‍රී ෂිපින් තියෙන්නේ. ඒ වුණාට බලන්න ඕන මේක ඇතුළට ගියන් පස්සේ අපිට මේ සෙට් එකක ගාන නෙමෙයි පෙන්වන්නේ. එක ටූල් එකක ප්‍රයිස් එක තමයි 192.49 ට පෙන්වන්නේ. මෙතන ෆුල් සෙට් එක වෙනවා 821.723. මං ආයි බැක් යනවා. දැන් අපිට මෙතන ෆුල් සෙට් එක ටූල් 7ක් තියෙනවා. ඒක 821ට ගන්න පුළුවන්. අපි තව බලමු. මෙතන 510ට තියෙනවා. අපි බලමු ඒකත්. මේකේ එක ටූල් එකක් තමයි 510 වෙන්නේ. මේකේ ටූල් එකෙන් ටූල් එකට සයිස් එකෙන් සයිස් එකට මේ ප්‍රයිසස් වැඩි වෙනවා පෙන්වනවා. ඉතින් ඒක තේරුමක් නැහැ ඇත්තටම. තව එකක් බලමු. මේක එකක් වෙනවා 245ක් 239ක්. ඉතින් ඒකත් ඇත්තටම තේරුමක් නැහැ. මට ඕන වෙන්නේ සෙට් එකක් පොඩි වැඩක් කරගන්න නිසා මට අරක ප්‍රමාණවත් වෙනවා. මේ තව ගොඩාක් තියෙනවා අයිටම්. අපි මේකේ ක්වොලිටි එක කොහොමද ඒව දන්නේ නැති නිසා ඇත්තටම මම එක අයිටම් එකක් විතරක් දැනට ඕඩර් කරන්න යන්නේ. ඒකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඇත්තටම කොහොමද කියලා. ඊට පස්සේ අපිට ඕඩර්ස් ටිකක් දා ගන්න පුළුවන්.
මෙතනත් කෑලි හතක් තියෙනවා එතන 993ක් තමා වෙන්නේ. ඉතින් ඇත්තටම මේ සෙට් එකම අතන තියෙනවා 800 ගන්නට. එතකොට ඒකෙන් තමා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ෆ්‍රී ෂිපින් නෙමේ යන්නේ. මේ බලන්න මේ අයිටම් එක ෂිපින් කෝස්ට් එක වෙනවා 1309.64. එතකොට නිකන් හරි ඔයගොල්ලෝ මේ ඕඩර් එක දැම්මොත් මේ 1300 ගානයි මේ 993යි අනිවාර්යෙන් දෙකම එකතු වෙලා තමයි අපිට ටෝටල් ප්‍රයිස් එක එන්නේ. ඉතින් තේරුමක් නැහැ එතකොට. එතකොට ලංකාවෙන් ගන්න පුළුවන් මීට වැඩිය හොඳ අයිටම් එකක් මේ ගානකට. ඉතින් ඇත්තටම ෆ්‍රී ෂිපින් තියෙන එකක් විතරක් ඔයගොල්ලෝ තෝරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම ගන්න යන්නේ මේ අයිටම් එක නිසා මේ අයිටම් එක ටික් කරනවා. ටික් කරලා ඉවර වෙලා ඇඩ් තමයි යන්න ඕනේ මෙතනින්. ඊට පස්සේ මෙතනින් ඇඩ් ගියන් පස්සේ අපිට ඕනේ එක ටූල් එකක් නෙමෙයි ටූල් සෙට් එක නිසා ඒක සිලෙක්ට් කරලා කන්ටිනියු කරන්න තියෙන්නේ. මෙතන වැටෙනවා ෆ්‍රී ෂිපින් කියලා ඉවර වෙලා මේක අපිට ඩිලිවර් වෙනවා කියලා ඒගොල්ලෝ අපිට කියන්නේ දෙසැම්බර් 30ට කලින් තමයි අපිට හම්බ වෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒක අපි කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාන් පස්සේ මෙතන උඩ වැටිලා තියෙන මේ අයිටම් එක අපි තව ඕඩර්ස් මුකුත් කරන්නේ නැති නිසා අපි buy now දෙනවා. buy now දුන්නාන් පස්සේ මෙතන අපේ shipping address එකයි නමයි telephone numbers වැටෙනවා. ඒවා ආයි බලන්න හරිද කියලා. හරිද කියලා බැලුවෙන් පස්සේ අනිවාර්යෙන් payment method එකට අපිට කාඩ් එකක් ඇඩ් කරගන්න තියෙනවා. ඒක ඔයගොල්ලෝ details ටික දෙන්න තියෙන්නේ. මම මෙතන කාඩ් එක ඇඩ් කරලා තියෙනවා. ඒක නිසා ඊට පස්සේ බලන්න ඕනේ මෙතන අපි එක පැක් එකයි මේ එක මේ සෙට් එකෙන් එක පැක් එකයි තමයි ඕඩර් එක දාලා තියෙන්නේ. ඩොලර්ස් 2.51ක් US ඩොලර්ස් යනවා. ඊට පස්සේ බලන්න අයිටම් කෝස්ට් එක මෙතන වැටෙනවා. ටෝටල් ෂිපින් එක යන්නේ ෆ්‍රී. එක ආයි අනිතෙන් අලුතෙන්ම බලන්න නැත්නම් එහෙම ෂිපින් කෝස්ට් එකක් මෙතනට ඇඩ් වෙලා තියෙන්න පුළුවන්. ටෝටල් එක යන්නේ අපිට US ඩොලර්ස් 2.51. එතකොට ඒක ලංකාවේ සල්ලි වලින් අනිවාර්යෙන් අපිට මෙතන පෙන්නනවා 822ක් තමයි අපේ කාඩ් එකෙන් කැපෙන්නේ. මෙතනදී මම ආයි කියනවා කාඩ් එක මෙතනට ඇඩ් කරාන් පස්සේ අපි ඕඩර් එක කර ඔක්කොම කන්ටිනියු කරලා කන්ෆර්ම් කරලා පේනව ඩිලිවර් වෙලා ඉවර කරාන් පස්සේ අනිවාර්යයෙන්ම කාඩ් එක මෙතනින් රිමූව් කරන්න. ඒක මතක ඇතුවම කරන්න ආයි ඕඩර් එකක් දාද්දී අපිට කාඩ් එක ආයි ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන පේනව දෙන්න තියෙන්නේ මම දෙන්නේ නැහැ දැනට මෙතනින්. ආයිමත් මම මේ ඕඩර් මගේ අතට හම්බුණාන් පස්සේ මේකේ රිවිව් එක කොහොමද කියලා අනිවාර්යෙන් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ කේක් පේජ් එකට ඔයගොල්ලෝ අලුත් කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.